සුබ මධ්‍යහනක්. හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමුදා. ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත. සෞභාග්‍යයේ වසරකට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්. ITN ලක්හඬ අද සිට නව ගමනක. වැටු ඉහළට ත්‍රිරෝද ගාස්තු පහළට. ලෝකයම ඉහළින් පිළිගත් 20යි 20. නව වසර උදාවත් සමග ජන හදවත් තුළ ඇති වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුබ පැතුම් එක් කරනවා. නවවසර උදාව්වේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම මාතෘභූමියේ ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයකයි. එබැවින් නව රජය නවවසර පිළිගන්නේ එය සෞභාග්‍ය වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදරිවයි. අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග්‍රහණ බොහෝයි. අප රජයක් ලෙස නව වසරට පාතබන්නේ එම අනන්‍යතාවයන් හා නිපුණතා නූතනත්වයේ සමග මුසුකට පුබුදු කිරීමෙන් සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීමේ පරම අරමුණින් යුතුවයි. දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබෙනවා. ඉන් අප ස්වාධීනත්වයේ කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව තමාගේ දැඩි විශ්වාසයයිද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව වසරට සුබ පැතුම් එක් කරමින් සඳහන් කරනවා. උදා වූ නවවසරට සුබ පැතුම් එක් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව දියුණු කරා යාමට සියලු දෙනා කැපවිය යුතු බවයි. නව බල පෙරළියත් සමග අලුත් ශ්‍රී ලංකාවක් ගැන බලාපොරොත්තුවක් තරුණ පරපුර අතර පැතිර ගොස් තිබෙනවා. මෙහි විශේෂත්වය රටපුරා තරුණ තරුණයන් ස්වේච්ඡාවෙන්ම සංවිධාන වී අලුත් රටක් ගොඩනැගීමට නායකත්වය ගෙන තිබීමයි. අදින් ආරම්භ වන 21 වන සියවසේ 3 වන දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත්කර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. එය කවදා හෝ ආපසු හැරි බලන විට ලෝකේ හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව තුළ කලලියට ආ දශකය ලෙසයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්විය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් තවදුරටත් සඳහන් කරනවා. ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ගුවන්විදුලිය අද සිට නව ගමනක් ආරම්භ කරනවා. ඒ ලක්හඬ ගුවන්විදුලියේ සහ ස්වාධීන රූපවාහිනියේ පෙර පැවති වටිනාකම් සහ හර පද්ධතින්ද ආරක්ෂා කරගනිමින් ITN සහ ITN FM ලෙස හැඳින් වූ අප නාලිකා ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ගුවන්විදුලිය ලෙසින් අද සිට යලිත් නව ගමනක් ආරම්භ කරන්නේ ඊට අනුකූලව ලාංඡනයද වෙනස් කරමින්. මෙම නව ගමනේදී ශ්‍රාවක, ප්‍රේක්ෂක ජන මනස හඳුනා ගනිමින් වැඩසටහන් හා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අද සිට නව ගමනක් ආරම්භ කරන ස්වාධීන රූපවාහිනිය පෙබරවාරි 4 වනදා සිට පූර්ණ වෙනසකට ලක් කරනවා. නිදහස් දා ජන මනස නිදහස් කිරීමටයි ස්වාධීන රූපවාහිනිය අපේක්ෂා කරන්නේ. ඒ අපක්ෂපාතී නැවුම් ප්‍රවෘත්ති, සම්භාව්‍ය ටෙලිනාට්‍ය සහ ප්‍රබුද්ධ මෙන්ම ජනතාවගේ අපේක්ෂා ඉටුවන වැඩසටහන්ද ඉදිරිපත් කරමින්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ප්‍රවීණ කලාකරු සුදත් රෝහණ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර නිශ්ශංක මහතාගේ මඟ පෙන්වීමෙන් සහ සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් එම අරමුණ කරා ළඟාවීමයි අපේක්ෂාව. ලක්හඬ ගුවන්විදුලිය තුළින්ද සුභාවිත ගීත කලාව, නවමු ආකාරයක වැඩසටහන් සහ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අද සිට සූදානම් වනවා. ශ්‍රී ලාංකේය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ ආයමත් ආදරින් තේවා. ලංකාවේ හඬ නැමැති විරුදාවලියෙන් ලක්හඬ ගුවන්විදුලිය ආරම්භ කළේ ශ්‍රී ලාංකේය ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සහ අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් 1996 නොවැම්බර් මස 15 වනදායි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ ලක්හඬ එදා මෙදා තුර විවිධ වෙනස්කම් වලට ලක් වුණා. FM නාලිකාවක් ලෙස පසුගිය වසර 4ක කාලයක් තුළ වෙනස් වූ එය ලක්හඬ ලෙසින් අද සිට ශ්‍රවණය කළ හැකියි.
වසර පුරාම යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් නව වසරේ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සෑම රාජ්‍ය ආයතනයකදීම සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේදීද මෙය සිදු කෙරුණේ විශේෂ වෙනස්කම් රැසක්ද සමගයි. ඒ අප මාධ්‍ය ජාලය අද සිට නව ගමනක නිරත වෙනවා. රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමට සමගාමීව සංවිධානය කරන උත්සවය පැවැතුණේ වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී. එහිදී ජාතික කොඩිය සෝවියේ සභාපති සුදත් රෝහණ මහතායි ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක මහතා ස්වාධීන රූපවාහිනී කොඩිය එසවුවා. ලක්කන කොඩි එසවුවේ ලක්කන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අශෝක කරුණානායක මහතායි. ඉන් අනතුරුවයි රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණේ. එක කොඩියක සෙවනේ එක් සප්පහා එක් සිත් විකසිත වෙන සුරක්ෂිත වූ අපගේ මාතෘභූමිය තුළ උත්සව සභාව ඇමතු සභාපති සුදත් රෝහණ මහතා කියා සිටියේ ස්වාධීන රූපවාහිනිය නගා සිටුවීමට සියලු දෙනා එකවන්ව අත්වැල් බැඳගත යුතු බවයි. ගෙවුණු මොහොතකට ගෙවුණු වසරකට වඩා මේ එළඹෙන මොහොත ඉතාම අභියෝගාත්මකයි. ඒ අභියෝග ජය ගන්න නිවැරදි දැක්මක් තුළින් නිවැරදි චින්තනයක් තුළින් ස්වාධීන රූපවාහිනී සේවයේ මේ අපේ ආදරණීය නිලධාරීන් සහෝදර සේවක සේවිකාවන් අපි එක අරමුණකින් එකට බැඳුනොත් එකට කැප වුණොත් පෙරසේ මේ නාලිකාව අපිට ලංකාවේ අංක එකේ නාලිකාව බවට ඉතාම නුදුරේපත් කළ හැකි බව. ඒ පිළිබඳව අපි තුළ සාර්ථක විධිමත් වැඩපිළිවෙළක් තියෙනවා, දැක්මක් තියෙනවා. මම හිතනවා ඒක ක්‍රියාත්මක කළොත් අපිට ඒ තැනට එන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ නිවැරදි දැක්මක් සාර්ථක රටක් කියන සංකල්පයේ මත යමින් දබන මාසයේ 4 වෙනිදා නිදහස් දිනේදී අපි නැවත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම්පූර්ණ වශයෙන්ම වෙනත් මානයකට වෙනත් දැක්මකට වෙනත් පරිවර්තනයකට ලක් කරන්න සැලසුම් කළා තියෙනවා. ඒ පිළිබඳව විධිමත් සැලැස්මක් තියෙනවා. ලක්කන නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා. තාමත් අවාසනාවන්ත සිදුවීමක් වුණා 2016 වසරේදී. ඒ තමයි අපි බොහොම රැකගත් මේ ලක්කන ගුවන් විදුලියේ හෙන පාතුණයි කියලා කිව්වොත් වැරදි නැහැ. එදා මට ලැබුණා එක්තරා මේ ට පණිවුඩයක්. පණිවුඩේ මා කැමති මේ අවස්ථාවේ මතක්. උත්තම ගුවන් විදුලි මාතාවකේ දයාබර දියණිය වූද, ස්වාධීනගේ හදාගත් දරුවා වූද, සුවහසක් දනන්ගේ සිස් සතන් පහන් කළ නැගණිය වූද, ලක්හඬ යෝන් කුමරිය සිය 20 වැනි ජන්මදිනයට එළඹෙද්දී අද දින එනම් 2016 සැප්තැම්බර් මාස 19 දින අකාලයේ ඝාතනය වූ බව සාතිශී සංවේගෙන් දැනුම් දෙමු. අවසන් කටයුතු අද හිමිදිරියේ තලවතුගොඩ වික්‍රමසිංහපුරදී සිදු කරන ලදී. මා හිතනවා මේක ඉහලින් ආපු දේශපාලන බලපෑමකින් සිද්ධුවක් නෙමෙයි. ලක්කනින්ම බිහි වෙලා ලක්කනටම මා විසින් ගත්ත කීප දෙනෙක්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලකින් වුණේ. අපි ඒක අමතක කළ දම් අප කළ කුසල කර්ම හේතුවෙන් නැවත ඉපදීම නැත්තම් පුනරුත්පත්තියද අපි විශ්වාස කරමු. අකාලයේ ඝාතනයේ ලක් වූ ලක්හඬ යෝන් කුමරිය පෙර කළ පුණ්‍ය බල මහිමෙන් අද දින 2020 ජනවාරි 1 වනදා යළි මෙලොවෙළිය දුටු බව ඉමහත් සොම්නසින් ප්‍රකාශ කරනු කැමැත්තෙමි. හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩපිළිවෙලට සමගාමීව පැලයක් රෝපණය කිරීමද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය සේවක මූලික වැටුප අද සිට ඉහළ නැංවෙනවා. අවස්ථා 5කට රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීමට නියමිතව තිබුණා. ඒ අනුව අවස්ථා 4කදී රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවුණා. ඉතිරි වැටුප් වර්ධකය අද සිට ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. මේ අතර උපයන විට ගෙවීමේ බද්ද හා පොලි ආතායම මත රඳවා ගැනීමේ බද්ද අද සිට අහෝසි වෙනවා. මසකට රුපියල් 100,000කට වැඩි ආදායමක් ලැබූ සේවකයන්ගෙන් උපයන විට බදු අයකිරීමක් මෙතෙක් ක්‍රියාත්මක වුණා.
එය අහෝසි කෙරෙන අතර ඒ වෙනුවට රුපියල් 2,50,000 දහසකට වඩා වැඩි ආදායමක් උපයන අය පමණක් බදු ගෙවීමට යටත් වනු ඇති. ඉතුරුම් ගිනුම්වල පොලිය මත 5%ක රඳවා ගැනීමේ බද්ද මෙතෙක් අය කෙරුණා. එම බද්දද අද සිට අහෝසි කිරීමටයි වත්මන් රජය තීරණය කළේ. එකතු කළ අකිය මත බද්ද හෙවත් වැට් බදු අය කිරීමේදී ව්‍යාපාරවලින් කාර්තුවකට රුපියල් මිලියන 75කට වඩා අඩුවෙන් රුපියල් මුදල් සැපයුමක් තිබෙන ව්‍යාපාරිකයන්ගෙන් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා. ත්‍රිරෝදරථ ගමන් ගාස්තු අද සිට අඩු කරන බව සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝදරථ සංගමය පවසනවා. පළවෙනි කිලෝමීටර් රුපියල් 10කින් දෙවෙනි කිලෝමීටර් රුපියල් 5කින් අඩු කරන්න තීරණය කළා. ඒකට හේතුව තමයි ත්‍රිරෝදරථ කර්මාන්තයට හොඳ කලක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන් දුම් සාහිතිකය ගන්නකොට රුපියල් 40ක දුම් සාහිතික බද්ද අඩු වෙලා තියෙනවා. ඒ වගේම කාබන් බද්ද ඉවත් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒ වගේම ත්‍රිරෝදරථ අමතර කොටස් මිල පහළ බැහැලා තියෙනවා. ඒකට හේතුව බද්ද ඉවත් කිරීම. ඉදිරියේදී අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා ත්‍රිරෝදරථයේ රුපියල් 50ක් 40ක් කින් ත්‍රිරෝදරථය පාවිච්චි කරන්න කියලා අපි මගින් ඉල්ලීමක් කරනවා. වැඩි ගානට ත්‍රිරෝදරථය පාවිච්චි කරන්න එපා. ඒ ත්‍රිරෝදරථ ප්‍රතික්ෂේප කරන්න මේ රටේ ත්‍රිරෝදරථ කර්මාන්තේ නගා සිටවන තුර්කිතයන් ඉල්ලා සිටිනවා වහාම ත්‍රිරෝදරථ ගාස්තු අඩු කරලා රටේ ජනතාවට නිසහනය ලබා දෙන්න කියලා. මෙම වසර මැතිවරණ වසරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල වජිරගිරි විහාරස්ථානයේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තංගල්ල රුහුණු කරලිය මගින් සංවිධාන කර තිබූ ගැමිණි මාතාවන් සිය දෙනෙකු සඳහා පෝෂණ මලු ලබා දීම සිදු වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අඩු ආදම්ලාභී පවුල්වල දරුවන් සිය දෙනෙකු සඳහා පාසල් පොත් හා අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීමද ආබාධිත තත්ත්වයේ පසුවන්නන් දස දිනකට රෝතපුටු ලබා දීමද මෙහිදී සිදු වුණා. විහාරස්ථානයේ වෙත පැමිණ සිටි පිරිසට නව වසරේ සුභපැතුම් එක් කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ජනතාවට දුන්නු පොරොන්දු ඉටු වෙන වර්ෂයක්. ඒ වගේම දැනටමත් සානාධාර ඒ වගේම ලක්ෂයකට රැකී අවස්ථාවන් ලබා දෙන වර්ෂයක් වෙලා තියෙනවා. මේ දෙක්කල් විභාග අසමත් වෙච්ච අයට රැකියාවක් හරියාකාර තිබුණේ නැහැ. හුඟක් වෙලාවට තමන්ට නුසුදුසු රැකියාවකට ගිහිල්ලා විභාග පාස් කරලා ඒ රැකියාව කරන්න බැරුව හිටපු මිනිසක් හිටියා. ඉතින් ඒ නිසා එතුමා තීන්දු කළා ලක්ෂයක් පල්ලා ශ්‍රේණියේ තියෙන පුරප්පාඩු සියල්ල පුරවීම සඳහා කණ්ඩායමක් හදන්න. මේ වර්ෂයේ බලාපොරොත්තු තියාගත හැකි වර්ෂයක්, රට සංවර්ධනය කරන වර්ෂයක්, ජනතාවට දුන්නු පොරොන්දු ඉටු වෙන වර්ෂයක් වශයෙන් හා මැතිවරණ තියෙන වර්ෂයක් බවට පත් වෙලා තියෙනවා කියන එක මතක් කරගන්න. මෙම වසර තුන දිවයින පුරා අලුතින් පැල කෝටියක් සිටුවීමට කටයුතු කරන බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක්‍රෝපණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දැනට 129%ව පවතින මෙරට වනගහනය ඉදිරි පසෝසර තුළ 32% දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක්‍රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීවයි මෙය ක්‍රියාත්මක වන්නේ. වසරකට පැල 10,00,000 රෝපණය කිරීමේ අරමුණ ඇතිව අද ආරම්භ වූ මෙම වැඩසටහනට දිවයිනේ සියලු ප්‍රදේශ ඇතුළත් සමාරම්භක උත්සවයේ අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා උයනේදී පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති මෙම උත්සවයට මහා සංඝ රත්නයේද මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා. මේ රටේ ඉන්නවා පාසල් දරුවෝ 140,000. අපි ඉදිරියේදී බලනවා මේ පාසල් දරුවෝගේ නමින් ගහක් සිටුවන්න. ඒ වගේම අපි සිටුවන ගස්තික ආරක්ෂා කරන්න ග්‍රාම සේවා වසම්මට්ටමේ ඉන්නවා ග්‍රාම නිලධාරීන් ඉන්නවා කෘෂි පරිශීලකාරී ඉන්නවා මගේ ජනතාවගේ ඉල්ලීම මත බස් රථ සඳහා සුභාවිත ගීතැටි ලබා දීමට පියවරගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ තීන්දුවට අපි ප්‍රවේශ වෙන්න ප්‍රධාන හේතුව තමයි මහජනතාවගෙන් නිරන්තරයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කළා.
එම කමිටුවේ නිර්දේශත් සැලකිල්ලට අරගෙන තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. මම මේ අමාත්‍යාංශයේ වැඩ බාරගත්තු දවසේ දෙවනි දුරකථන ඇමතුම ලැබුණේ මට සුබපතනක මම කිව්වේ අපිට බස්වල යන්න ඉඩ දෙන්න අපේ පාඩුවේ අපිට සල්ලි කිවල අපි යන්නේ අපිට හිරිහැරයක් නොවන ආකාරයේ යන්න ඉඩ දෙන්න. මං ඇහුවා ඇයි කවුද හිරිහැර කරන්නේ කියලා. නෑ මේ සංගීතය තමයි අපිට හිරිහැරේ කියලා කිව්වා. දැන් මේ නිසා අපි මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරලා මේ තීන්දුවට එළඹුණා. නොමියනගී මතකයේ නමින් බස් රථ සඳහා නොබිලේ ලබා දෙන DVD තැටි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී මෙම DVD තැටි ප්‍රදානය කිරීම සිදු වුණා. ජයග්‍රහණයට වඩා ජනාධිපතිවරණයේදී තමන්ට විඳීමට සිදුවේ පරාජිත අභියෝගවලට මුහුණ දීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමුන්නාසලා පොඩ්ඩක් හිතලා බලන්න. අදහන්න පුළුවන්ද ආණ්ඩුවක් තිබියදිත් ගෑස් හිඟයක් ආපු එක? මේ සම්මතයකට ආණ්ඩුවක් බලයේ ඉඳගෙන ජනාධිපතිවරණයකට මුහුණ දෙනකොට එහෙම හිඟතාවයක් ආවද? එහෙනම් මට පේනවා මේ හැම දෙයකම උන්චි සැලසුම් සහගත භාවයක්, කුමන්ත්‍රණකාරී භාවයක්. ඒ ගෑස් හිඟේ ශක්තිය තොරතුරුත් මං හිතන්නේ ඉදිරියට තමුන්නාසලා සිළු දෙනාටමත් රටේ ජනතාවටත් තේරෙයි. ජයග්‍රාහී ගමනක් යන්නට නම් අලුත් ක්‍රමවේදයකට අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම මිත්‍රවරුනි, කවුරු කැමති වුණත් නැති වුණා අපිට 56 ලක්ෂයක් ලැබෙනකොට අපේ ප්‍රතිවාදියාට 69 ලක්ෂයක් ලැබුණා. දැන් 69 ලක්ෂයක් වරම ලබා දුන්නු ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්නට අපි අපේ ආශිර්වාදයක් දෙන්නට ඕන. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මාවතගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතායි එය සංවිධාන කර තිබුණේ. ජනාධිපතිවරණයේදී තමන්ට සහය දුන් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා මෙය සංවිධාන කර තිබුණා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.